deweni inima etta 60 wini kotasa api balamu mokada uniye kiyala dilan mahatya eke namisai ayya call ekak innowa duwat ekka ikin oten denowa deshan deshan hewilla ahanowa himisata katha karaginnota amisata attata mokada wela thiyenne kiyala ikin wela dilan kiyana amisata pilikawak kiyala ikin iten chutta dukka kiyala penowa pennanowa deshan ge moonin ikin irwase dilan ahanowa attatama deshan kohada hiti kiyala ikin eya kiyana business karanna kiyaka tan walata giyai kiyala දිලාන් කියනවා ඒ ඔස්ට්‍රේලියාව ඉන්නවා දැක්ක කියලා Facebook එකකින්. ඉතින් ඒ වෙලාවේ දේශාන් කියනවා Facebook එකට කැමති දයක් දාන්න පුළුවන් ඕන මිනිසුන්ට. Facebook එකේ තියෙන ඇත්ත දේවල් නෙවෙයි කියලා කියනවා. ඉතින් ඒ වෙලාවේ එයා කියන්නේ කොහොම හරි අමීෂාව ගොඩ දාමු කියලා. ඉතින් ඒකට ගොඩක් කැමති වෙනවා දිලාන්. අමීෂාව ගොඩ දාන තමයි මේ නම වුණා. වචන හරි ගොඩක් වටිනවා කියලා එයාත් එතන කතාවට රැවටෙනවා වගේ පේනවා. ඉතින් ඔන්න දනුක කකා ඉන්න දැන්න චබියයි මයිකු වෙනවා. ඉතින් ඒ වෙලාවේ මයික් කෙනෙක් ගොඩක් නැහෙන් අඬාගෙන. ඉතින් මයික් අඬාගෙන ඇවිල්ලා කියනවා එයා ප්‍රසිද්ධ ක්‍රිකට් විචාරකෙක් වෙන්නලු හිටියේ ඒ දැන් වෙලා තියෙන ජූස් බාර් එකක කොමඩුවා මරන්ඩුලු කියලා ඔන්න දැන් අහයෙන් අරනවා එතනට ටිකක් කියලා යනකොට දනුකගේ අම්මා එනවා දනුකගේ අම්මා ඇවිල්ලා කියනවා මේ ආපු එකත් හොඳයි චූටි චූටි වැඩ වගේකුත් තියෙනවා ගෙදර මෙහට දැන් අවන්ත එනවනේ කියලා ඉතින් එතකොට මයික් කියනවා අවන්ත කොහොමද එනවනේ දැන් මොකද්ද විශේෂත්ව කියලා ඊට පස්සේ කියනවා ගෙදර චුට්ටක් තීන්ත ගා ගන්නත් තියෙනවා චූටි පොඩි වැඩ වගේක් තියෙනවා කියලා එතකොට හිමින් සැරේ චබියයි මයිකු මාරුලනෝ යමං යමං අපි දෙන්නට තමයි මේ වැඩේ දැන් කරන්න වෙන්නේ කියලා. ඔන්න මලින්ත එක්ක සහේලි කතා කරගෙන ඉන්නවා පාරේ. අම්මා කවද්ද එන්නේ කියලා අහනවා සහේලි මලින්තගෙන්. එතකොට මලින්ත කියනවා තිර අම්මලා ළඟදිම එයි කියලා. ඊටවස කියනවා දැන් නම් ආවෙ නැතුණත් කමන්න ටිකක් පරක්කු වුණත් කමන්නේ කියලා මලින්ත කියනවා. ඉතින් ওই අතරේ සහේලි නම් කියන්නේ අම්මා ආවොත් එම අකමැති වේ දෙන්නගේ ආදරේට කියලා. ඉතින් මලින්ත කියනවා දෙන්න ආදරේ නම් විශ්වාසයක් තියනවා නම් හිතේ එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. ඔතෙන්ට එනවා මලින්තගේ යාළුවෙ. ඉතින් යන අර දෙන්න කියන්නේ මොඩ යාළුවෙ තමයි මේ කියලා. ඉතින් ඊයවිල්ලා අහනවා දෙන්නගේ මොනවද අප්ඩේට්ස්? දෙන්න කවද රණ්ඩුනේ? අය රණ්ඩුන්නේ නැද්ද කීකේ ඉතින් කේලන් තමයි අහන්නේ. එළොත් එකපාරේ අතින් අල්ලන් ඉන්නවලු කීකේ තමයි එයා කියන්නේ. ඉතින් එහෙම කියලා යන්න යනවා. ඉතින් ඔය අතර චබියයි මයිකු යායත් අනුවස්කේ ගෙදර ඉන්නවා. මොනවද කකා තමයි ඉන්නේ. ඒකල අනුවස්කෙන් අහනවා සාමාන්‍යයෙන් අනුවස් කැමති මම වගේ කෙල්ලෙකුටද කියලා. ඉතින් අනුවස් කල්පනා කළා කල්පනා කළා කියනවා අම්මා වගේ කෙල්ලෙකුට තමයි එයා කැමති කියලා. ඔන්න ඔයලා එතනට එනවා අනුවස්ගේ අම්මා. මම මේ සීරම උඹලා කියන වාහගෙන හිටියේ කියලා එයා ඇවිල්ලා බහිනවා මේ චබිජටයි මයික්ටයි. ඊට පස්සේ කියනවා එහෙම කියන්න එපා එහෙම කියන්න එපා දැන් අනුවස්ටත් බොරු හත් දෙනෙක්ගේ වයසනේ. කෙල්ලෙක් කිම හොයන්න එපා ඔයා කැමති මොන වගේ කෙල්ලෙකුටද. ඉතින් ඒ සීලස්ටි අනුවස්ගේ අම්මා කල්පනා කළා කියනවා මං නම් කැමති ලිහිණි වගේ කෙල්ලෙකුට කියලා. එතකොට තුන්දෙනාම නිස්සබ්දෙනවා. තුන්දෙනාම කල්පනා කරනවා මේ මොකද වෙන්නේ යන්නේ කියලා. එතනින් ඔන්න 1068 වෙනි කොටස ඉවරයි. ඉතින් ඔයාලා කැමති නම් මේ වගේ චූටි චූටි කතා අහන්න සම්පූර්ණ කතාවම කිටියෙන් අහන්න මේ සම්පූර්ණ කතාව මෙතන තියෙනවා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අමතක නොකර රතුපාට බෙල් අයිකන් එක ක්ලික් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් හැමෝටම ජය වේවා. තෙරුවන් සරණයි. ගොඩාක් ස්තුතියි මේ කතාව ඇහුවට.